පන්දුවර තුනකද හැට්‍රික් එකක් ගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද. හැට්‍රික් එකකද එකම පිතිකරුවා දෙපාරක් තැබී යන්න පුළුවන්ද. හැට්‍රික් ගැන ජීවිතයට අහපු නැති කතා එක්ක අද කෙලිබි මේ කෙලිවිත් විදූ. විදුවෙසල හැමෝටම හැට්‍රික් ගැන විදුවට පහුගේ දවස්වල පොඩි පටලැවිල්ලක් වුණා. ඉතින් ඒක පෙන්වා දෙන්න විදුවියන්ස්ලා බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා හිටියේ. ඒ හැමෝටම ස්තුතියි. ඉතින් ඒ නිසා විදුව කල්පනා කළා හැට්‍රික් ගැන හැමෝටම දැනගන්න කවුරුත් නොදන්න කාරණා රසක් ඔබත් එක්ක බෙදා හදාගන්න. පිටපිට පන්දු තුනකදී එකම පන්දු යවන්නෙක් විසින් පිටිකරුවන් තිදෙනෙක් ලබා ගැනීම හැට්‍රික් එකක් විදියට හැඳින්වෙනවා. මෙහිදී කොන්දේසි කිහිපයක් තියෙනවා. මේ කඩුලු තුන එකම තරඟයකදී දබාගත යුතුයි. ඒ වගේම පන්දු යවන්නාට අයත් වන කඩුලු පමණයි මෙහිදී සැලකිල්ලට ගැනෙන්නේ. දුවදී දැවියම් වගේ දේවල් බලංගු වෙන්නේ නැහැ. ඒ වගේම මේ පන්දු යවන්නා විසින් දබා ගන්නා කඩුලු තුන පන්දුවාර දෙකකදී වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ටෙස්ට් තරඟයකදී නම් ඉනිම දෙකකදී වෙන්නත් හැකියාවක් තිබෙනවා. යම් හේකින් පන්දු යවන්න දෙදෙනෙක් පිටපිට පන්දු තුනකදී කඩුලු තුනක් දවා ගත්තොත් ඒක ටීම් හැට්‍රික් එකක් විදියට හැඳින්වෙනවා. හැට්‍රික් කියන වචනේ නිර්මාණය වීම ගැන කතා ගොඩක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම ඔබට කියන්නම්. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ හේස්ටිංස් ක්‍රිකට් සමාජය අතර තරඟයකදී ඔස්ට්‍රේලියාවේ ෆ්‍රෙඩ් ස්පොෆෝත් පිටපිට පන්දු තුනකදී කඩුලු තුනක් දවාගෙන තියෙනවා. මේක පසුදින ද ස්පෝර්ට්ස්මන් පුවත්පතේ වාර්තා කරලා තියෙන්නේ දස් අකම්ප්ලිෂින් ද හැට්‍රික් කියලා. 1878 අගෝස්තු මාසේ 28 වෙනිදා තමයි මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. මේක තමයි මුද්‍රිත මාධ්‍යයක හැට්‍රික් කියන වචනය භාවිත වෙච්ච පළමු අවස්ථාව විදිහට සටහන් වෙන්නේ. හැබැයි මේ තරගයේදීම ඔස්ට්‍රේලියාවේ ටොම් ගැරත් කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන තිබෙනවා. නමුත් මේක හැට්‍රික් එකක් කියලා සටහන් වෙලා නැහැ. 1977 දී ජෝර්ජ් මැක්නොනල් ෆ්‍රේසර් ලියපු ෆ්ලෑෂ්මන්ස් ලේඩි කියන පොතේ කඩුලු ත්‍රිත්වය පිළිබඳව කල්පිතයක්, එහෙම නැත්නම් කතාවක් සඳහන් වෙනවා. මෙහිදී මේ කතා පොතේ ප්‍රධාන චරිතය වන හැරි පැජට් ෆ්ලෑෂ්මන් 1840 වසරේ තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නවා. මෙහිදී ඔහු තුන්වෙනි කඩුල්ල ලබා ගන්නේ තරමක් ප්‍රයෝගකාරී ලෙස. ඉතින් මෙතනදී එංගලන්තයේ ප්‍රකට ක්‍රීඩක ඇල්ෆ්‍රෙඩ් මින් තමයි දැවියන ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. ඉතින් මේ කතා පොතේ සඳහන් වෙන විදිහට ඇල්ෆ්‍රෙඩ් මින් ෆ්ලෑෂ්මන් ළඟට ඇවිල්ලා කියනවා "That tricks worth a new hat any day youngster" කියලා. මේ උපක්‍රමයේ වටිනාකම ඕනෑම දවසක අලුත් තොප්පියක් ඉලන්දාරිය, අලුත් හැට් එකක් ඉලන්දාරිය කියලා තමයි ඔහු සටහන් කරන්නේ. 19 වන සියවසේදී හොඳින් පන්දු යවන ක්‍රීඩකයන්ට අලුත් හැට් එකක්, අලංකාර ලෙස සකසපු හැට් එකක් ලබා දුන්නා කියලා කතාවක් තියෙනවා. ඉතින් පසු කාලීනව මේක කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්න ක්‍රීඩකයන්ට අලුත් හැට් එකක් ලබා දීම දක්වා විකාශනය වුණා කියලත් කතාවක් තියෙනවා. කොහොම වුණත් මේ හැට්‍රික් කියන වචනය බේස්බෝල්, ඒ වගේම ෆුට්බෝල්, හොකි මෙන්න මේ වගේ ක්‍රීඩා රසකත් භාවිත වෙන වචනයක්. අන්තර්ජාතික හැට්‍රික් අතරේ ටෙස්ට් තරඟවලදී හැට්‍රික් 44ක්, එක්දින තරඟවලදී හැට්‍රික් 48ක් සහ විශ්වවිද්‍යාල තරඟවලදී හැට්‍රික් 9ක් සටහන් වෙනවා. මෙහිදී එක්දින සහ විශ්වවිද්‍යාල තරඟවලදී වැඩිම හැට්‍රික් ප්‍රමාණයන් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තමයි විශ්වවිද්‍යාල වැඩිම හැට්‍රික් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙන්නේ. එක්දින තරඟවලදී ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වැඩිම හැට්‍රික් ප්‍රමාණයන් වාර්තා වෙලා තිබෙනවා. ටෙස්ට් තරඟවලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තමයි වැඩිම හැට්‍රික් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ. ලෝ පළමු අන්තර්ජාතික හැට්‍රික් එක ඔස්ට්‍රේලියාවේ ෆ්‍රෙඩ් ස්පොෆෝත් 1979 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගෙන තියෙනවා. ටෙස්ට් තරඟවලදී හැට්‍රික් දෙක බැගින් ලබාගත් ක්‍රීඩකයන් 4 දෙනෙක් ලෝකයේ සටහන් වෙනවා. මේ අතරින් එකම තරඟයකදී හැට්‍රික් දෙකක් ලබාගත් පන්දු යවන්නා විදිහට සටහන් වෙන්නේ එංගලන්තයේ පාදක පන්දු යවන්නෙක් වෙච්ච ජිමි මැතිව්ස්. ඒ වගේම එක්දින තරඟවලදී හැට්‍රික් තුනක් ලබාගත් ලෝකයේ එකම පන්දු යවන්නා බවට පත් වෙන්නේ ලසිත් මාලිංග. ඒ වගේම එක්දින තරඟවලදී 2020 තරඟවලදී පිටපිට පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත්ත, එහෙම නැත්නම් ඩබල් හැට්‍රික් ලබා ගත්ත ලෝකයේ එකම පන්දු යවන්න බවට පත් වෙන්නේ ලසිත් මාලිංග. ටෙස්ට් තරඟ ආරම්භ කරලා වසර 110ක් ගත වෙනතුරුත් වාර්තා වෙලා තිබුණේ හැට්‍රික් 17ක් විතරයි. ඉන්පස්සේ ඉනිම දෙකක් පුරා විහිදී ගිය පළමු හැට්‍රික් එක වාර්තා කරන්න සමත් වුණේ කොදෙව් ක්‍රීඩක කර්ට්නි වෝල්ෂ්. ඒ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙච්ච තරගයකදී එහිදී ඔහු ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ අවසන් කඩුල්ලත් දෙවැනි ඉනිමේ පළමු කඩුලු දෙකක් ලබා ගනිමින් ඉනිම දෙකක් පුරා විහිදී ගිය පළවෙනි හැට්‍රික් එක වාර්තා කරන්න සමත් වුණා. ඉතින් ඉනිම දෙකක් පුරා විහිදී ගිය හැට්‍රික් තුනක් විතරයි මේ වෙනකොට ලෝකේ වාර්තා වෙන්නේ. මේ සියල්ල වාර්තා වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ කොදෙව්වන් අතර තරඟවලදී වීමත් විශේෂත්වයක්. මේ කර්ට්නි වෝල්ෂ්ගේ හැට්‍රික් එකෙන් පස්සේ ඔස්ට්‍රේලියාවේ මර්ව් හියුස් ඊට පස්සේ තරගයේදී ඉනිම දෙකක් පුරා විහිදී ගිය සුවිශේෂී හැට්‍රික් එකක් ලබා ගන්න සමත් වුණා. මීට අමතරව ජෙරමයින් ලෝසන් කොදෙව් පන්දු යවන්නත් ඉනිම දෙකක් පුරා විහිදී ගිය හැට්‍රික් එකක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
මේ අතරින් ඔස්ට්‍රේලියා ක්‍රීඩක මර්ව් හියුස්ගේ කඩලු ත්‍රිත්වය වඩාත් සංකීර්ණ වෙන්නේ පන්දුවාර තුනකදී මේ කඩලු ත්‍රිත්වය ලබා ගැනීම නිසා. කර්ට්නි වොල්ෂ් කඩලු ත්‍රිත්වය ලබාගත් තරගයෙන් පස්සේ තරගයේදී තමයි මර්ව් හියුස් මේ දස්කම දක්වන්න සමත් වෙන්නේ. ඔහුගේ 36 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවට ඔහු කර්ට්නි ඇම්බ්‍රෝෂ්ව දවා ගන්න සමත් වෙනවා. ඉන් පස්සේ 37 වෙනි පන්දුවාරයේ පළවෙනි පන්දුවට ඔහු පැට්‍රික් පැටර්සන්ව දවා ගන්නේ කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල විදිහට. ඉන් පස්සේ කොදෙව් දෙවෙනි ඉනිමේ පළවෙනි පන්දුවෙන්ම ඔහු ගෝල්ඩන් ග්‍රිනිච්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමෙන් පන්දුවාර තුනකදී සම්පූර්ණ කරපු අසාමාන්‍ය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කරන්න සමත් වෙනවා. පළමු ටෙස්ට් තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දුවවන්න තිදෙනෙක් පිළිබඳව වාර්තා අතරේ සඳහන් වෙනවා. එංගලන්තයේ මොරිස් ඇලෝම් 1920 දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිවත් 1976 දී නවසීලන්තයේ පීටර් පෙතරික් පාකිස්තානයට එරෙහිවත් 1994 දී ඔස්ට්‍රේලියාවේ ඩේමියන් ෆ්ලෙමින් පාකිස්තානයට එරෙහිවත් මේ මංගල තරගයේදී වාර්තා කරපු කඩුලු ත්‍රිත්වයන් වාර්තා කරලා තියෙනවා. මේ අතරින් එක්දින තරගවලදී මංගල තරගයේදී කඩුලු ත්‍රිත්වයන් වාර්තා කරපු පන්දුවවන්න 4 දෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ අතරින් බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම්, ඒ වගේම දකුණු අප්‍රිකාවේ කගිසෝ රබඩා, ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ ෂිහාන් මදුෂංක මේ අතරට ඇතුළත් වෙනවා. එක්දින තරගයක පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන බිඳහෙළිය නොහැකි වාර්තාවක් තබා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස්. 2003 වසරේදී බංග්ලාදේශයට බිහිව ලෝක කොසලාන තරගයේදී චමින්ද වාස් මේ දස්කම දක්වන්න සමත් වුණා. ඒ වගේම ටෙස්ට් තරගයක තමා යවපු පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ලුවන් සොයිසා. නුවන් සොයිසා මේ දස්කම දක්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රියාත්මක කරන්නේ තරගයේ දෙවැනි පන්දුවාරයේ. දෙවැනි පන්දුවාරයේ පළමු පන්දු තුනෙන්ම ඔහු කඩුලු තුනක් ලබා ගන්න සමත් වෙනවා. පළමු පන්දුවාරයේ නිලකුණු පන්දුවාරයක් විදිහට ක්‍රියාත්මක කළේ චමින්ද වාස්. පළමු පෙළ තරඟ අතරේ තියෙන විශේෂිතම හැට්‍රික් එකක් පිළිබඳව කියලා මේ කතාව අවසන් කරන්නම්. මේ හැට්‍රික් එකේ හිමිකරුවා බවට පත් වෙන්නේ එංගලන්ත ක්‍රීඩක විලියම් ක්ලාක්. ඔහු එක ඇසක පමණක් පෙනීම තිබිච්ච අන්ඩරාම් බෝලර් කෙනෙක්. ඒ කියන්නේ අත යටින් පන්දු යවපු ක්‍රීඩකෙක්. 19 වෙනි සියවසේදී තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඔහු කිසිවෙක් පළමු පෙළ කණ්ඩායම සඳහා තෝරා නොගත්ත නිසා ඔහු කරන්නේ 1846 දී ඕල් ඉංග්ලන්ඩ් 11 නමින් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තමන් නිර්මාණය කරගන්නවා. ඉතින් මේ කණ්ඩායම ඕල් ඉංග්ලන්ඩ් 11 කණ්ඩායම කෙන් ප්‍රාන්තයේ සමග පැවති තරගයකදී ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නවා. ඔහු දඟපන්දුවන්නෙක් විදිහට තමයි ක්‍රීඩා කරලා තිබෙන්නේ. ඉනිම දෙකක් පුරා විහිදී ගිය කඩුලු ත්‍රිත්වයක් තමයි ලබා ගන්නේ. මෙහිදී තියෙන විශේෂත්වය මේ කඩුලු ත්‍රිත්වය ඇතුලේ කෙන් කණ්ඩායමේ ජෝන් ෆැගේ කියන ප්‍රතිකරුවා දෙවරක්ම දැවියාම. ඉතින් මේ වගේ අසාමාන්‍ය රසවත් කතා ඔබ සතුවත් ඇති. ඔබ දන්න මේ වගේ කතා තියෙනවා නම් පල්හැයි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම විදූට වරදින දේවල් වැරදුන ඕනෑම තැනකදී පෙන්වා දෙන්න අමතක කරන්න එපා. එතකොට තමයි අපිට හරි දේවල් සමාජයට ලබා දෙන්න හැකියාවක් තියෙන්නේ. ඕනම වෙලාවක අපේ වරද පිළි අරගෙන ඒ වරද නිවැරදි කරගන්න අපි කටයුතු කරනවා නම් සමාජය මීට වඩා යහපත් වෙයි කියලා විදූට හිතෙනවා. එහෙමනම් විදූ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කළොත් ඔබට විදූ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වගේ රසවත් කතා එක්ක ලෝකෙ පුරා ඔබ වරගෙන යන්න විදු හැමදාමත් සූදානම්. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.